තාක්ෂණය යොදාගෙන සාර්ථක වගාවකින් ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට හොඳම අවස්ථාවක් තමයි ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීම. අපේ ගොවි මහතුරු අතර ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීමේදී වගා මාධ්‍ය ලෙස විවිධ මාධ්‍යන් යොදා ගැනෙනවා. පස්වල භෝග වගා කිරීමත් නිර්පාංශු මාධ්‍ය යොදා ගැනීමත් මෙහිදී සිදුවෙනවා. පස් මාධ්‍ය ලෙස යොදා ගැනීමේදී කාබනික පොහොර සහ නිර්දේශිත රසායනික පොහොර යොදාගත යුතුයි. කොහොබත් සහ කරදහයියා යොදාගෙන පොලිතින් මලු පුරවා ඒ තුළ වගා කිරීමත් සිදු කළ හැකි. වගා මාධ්‍ය විදිහට හුඟක් වෙලාවට මේ ආරක්ෂිත ගෘහ තුළ භාවිතා කරන්න කියලා නිර්දේශ කරන්නේ පාංශු මාධ්‍ය නෙමේ, වෙනත් පාංශු නොවන මාධ්‍යයක්. ඒකට හේතුව තමයි විවිධ ලෙඩ රෝග, විශේෂයෙන් මේ සොළනේසි කුලයේ තක්කාලි වැනි භෝගවලට හැදෙන හිටුමැරීම වගේ රෝගකාරකයෝ මේ පසේ පස් මාධ්‍ය වැඩියෙන් වර්ධනය වෙලා භෝගයට හානි කරන්න පුළුවන් හින්දා වගා මාධ්‍ය විදිහට හුඟක් වෙලාවට කෘෂිකන් දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මේ පස නොවන මාධ්‍යයක් භාවිත කරන්න කියලා, කොහුබත්, එහෙම නැත්නම් දහයියා, වැලි වගේ දේවල්. නිර්පාංශු තත්ත්ව යටතේ ජලද්‍රාවී පොහොර භාවිතා කර ජල රෝපණ තාක්ෂණයෙන් වගා කිරීමත් ආරක්ෂිත ගෘහ තුළ සිදු කළ හැකි. මහතුරු හුඟක් භාවිතා කරන්නේ මේ ඇල්බර්ට් මිශ්‍රණය කියන එක. ඇල්බර්ට් මිශ්‍රණය ඒ ගොවි මහතුරු සාමාන්‍ය ක්‍රමවේදයක් හදාගෙන සතියට දෙපාරක් විතර මේ පාංශු මාධ්‍යයේදී ඇල්බර්ට් මිශ්‍රණය මේ පසට යොදනවා. ඒ අතරතුර මේ ගොවි මහතුරු දැන් හුරු වෙලා ඉන්නවා මේ ඇල්බර්ට් මිශ්‍රණයට අමතරව වෙනත් විවිධ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වර්ග, දියර පොහොර වර්ග භාවිතා කරන්න. විවිධ නම් වලින් වෙළඳ පොලේ තියෙනවා මේ පොහොර වර්ග. ඒ වගේම අර දැන් අද අපි කියන හෙමින් පෝෂක නිදහස් කරන ඔය නිල් කැට, ඒ වගේම දම් කැට කියන පොහොර, ඒ වගේ හුඟක් වෙලාවට නයිට්‍රජන්, පොටෑසියම් වගේ පොහොර වර්ග ලබා දෙන්නේ. ඒ වගේ පෝෂ පදාර්ථ ලබා දීමේ හැකියාව තියෙනවා. පාරිසරික තත්ත්ව පාලනයකින් යුතුව ගොවිතැන් කිරීමට හැකි නිසා වසරේ ඕනෑම කාලයකදී ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීමත් නිසාම ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සැබවින්ම ගොවි ජනතාව අතර ජනප්‍රිය ඉහළ තාක්ෂණීය යොදා ගැනීමක් ලෙස දැක්විය හැකියි.